අපේ කම්පියුටර් එකේ RAM එක notepad කියන software එක හරහා පිරිසිදු කරගන්නේ. එහෙම නැත්නම් RAM එකේ ඉඩ ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. iPhone කියලා පිළිගන්නා භාෂණ හරිශ්චන්ද්‍ර YouTube channel එකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ notepad එක open කරගන්න එක. ඒකට ඔයාලට පුළුවන් Windows key එකත් එක්ක R button එක උඩ එකපාරක් press කරන්න. එතකොට ඔයාලව මෙන්න මේ වගේ run කියලා dialog box එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. ඒකේ මම දැන් මේ type කරලා තියෙන විදිහට notepad කියලා type කරන්න. ඊට පස්සේ okay press කරන්න. එතකොට අපිට notepad එක ගන්න පුළුවන්. මෙතන මම comment section එකේ පළවෙනියටම දාලා තියෙනවා code එකක්. ඉතින් මෙන්න මේ code එක ඔයාලට පුළුවන් ඕන video එක pause කරලා ඒ විදිහටම ගහන්න. එහෙම නැත්නම් comment section එකේ දාලා තියෙනවා මේ comment එකම ඒක copy කරලා ගන්නත් පුළුවන්. කොහොම හරි මේක copy කරගන්නයි තියෙන්නේ notepad වලට. ඉතින් මම දැන් තමයි මේක copy කරගත්තා. ඉතින් මේ තියෙන codes වලින් තමයි අපේ RAM එක clean කරන්නේ. එහෙම නැත්නම් computer එකේ තියෙන අනවශ්‍ය files ඔක්කොම මේ තියෙන පුංචි code set එකෙන් delete කරගන්න පුළුවන්. මේක කරන්න file save as වලට යන්න ඕන. ඊට පස්සේ මෙතන desktop එක select කරලා save as type එක old files දීලා ඔයාලට කැමති නමක් දෙන්න මම මෙතනට cleaner කියලා type කරනවා. ඊට පස්සේ තිතක් තියලා b a t කියලා type කරන්න. එතකොට ඔයාගේ මේ නම එන්න ඕන කැමති නමක් .bat කියලා. ඊට පස්සේ මේ encoding කියන තැන ANSI කියන එක උඩ select කරන්න ඕන. ANSI encoding වලට තමයි මේ තියෙන software එකේ මේ තියෙන codes ටික save කරන්න ඕන. ඊට පස්සේ save දෙන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට cleaner එකක් ඇවිල්ලා තියෙනවා අපේ desktop එකට. මේක උඩ double click කළා වට පුළුවන් ඔයාලා clean එක run කරන්න. ඉතින් මේ විදිහට ඉතාමත් අඩු තප්පර කීපයකින් අපේ RAM එකේ තියෙන අනවශ්‍ය files ගොඩක් ලේසියෙන් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා temporary files වගේ files clean කරනවා නම් මේ වගේ ගොඩක් ලේසියෙන්ම ඔයාලට files delete කරගන්න පුළුවන්. ඔයාලගේ computer එකේ තියෙන ඉඩ වේගය වගේම RAM එකේ තියෙන ඉඩත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්නේ කියලා. වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. computer එකේ ප්‍රශ්න තියෙන යාළුවන්ට වීඩියෝ එක බලන්න share කරන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එන්න මම භාෂණ හරිශ්චන්ද්‍ර YouTube channel එකේ.